වම්බටු ගහලා පලා ගත්තද කියලා කොහිනි කවිරත්න අහනවා. ගින් අහන්න සජිත් මහත්තයාගේ නෝනගෙන්. ඔක අපෙන් අහන්නේ. ඔක අපෙන් අහන්නේ. දැන් අර JVP ගේ කාලගණන ජනතා විමුක්ති පෙරමුණ දමෙන් පටන් ගන්න කියලා කතා කරනවා. JVP ඇති කරේ මුන් කනවරට. දමෙන් පටන් ගන්න. බම්බුව තමයි ගමෙන් පටන් ගන්න. thisreport.lk වනේ මීලඟට ගරු ජානක තිස්ස කුටියාරච්චි මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි 2022 අභියෝග මැද රට ගමන් කරන මොහොතේ ඒ අභියෝග වලට මුහුණ දෙන ආකාරය බොහොම පැහැදිලි ලෙස අභියෝගාත්මක අයවැයක් බැසිල් රෝහණ राजपक्ष मजिमा सिंह दिपात कर मे मोहते अयवय कथावट प्रवेश विधियट मम पुंची कथावक मेन्न मे विधियट कील मे प्रवेश सूदान मूलासन मंत्री तुमि जलें वटवन पुंची नगरे अक्तिबुना ये नगरे व्यापारिको कीपदने किटिया इक व्यापारिके तमय बी रोहन की पूज्जलया अनित व्यापारिके तमय अनुर अनित व्यापारिके तमय साजिद दम्मे व्यापार के अतरे ने नगरे हरि प्रसिद्ध एप्पल व्यापारे दम बी रोहन की पूज्जल एप्पल व्यापारे करनवा अनुर सजित सा पुत्रो की समागम एप्पल व्यापारे करगने आनवा दम बी रोहन की पूज्जल तीनो बोम सुपिरिसिदु होंद क्वालिटी एक तीन होंद गुणात्मक भाव तीन एत्तम वर्गे एप्पल टिक बी रोहन की पूज्जल गाव तीनो දැන් එයා ඒ ඇපල් ටික විකුණගෙන යනවා කොහමද එයා ඒ ඇපල් ටික විකුණන්නේ ඇපල් ගෙඩි 3ක් 100යි ඇපල් ගෙඩි 3ක් 100යි කියලා ඇත්ත කතාව කියලා ඇපල් ටික විකුණනවා එහෙම තමයි ඇපල් විකුණන්න පුළුවන් හැම කෙනෙකුටම ඇපල් ගේන්න පුළුවන් එකම තැනින් එකම ගානට තමයි විකුණන්න පුළුවන් දැන් අනුර සජිත් සහ පුත්‍රයෝ කියන සමාගම ළඟ ඇපල් තියෙනවා ටිකක් පරණයි විකුණන්නත් ඕනේ එයාලට විකුණන්න පුළුවන්කම තියෙන්නේ 3ම 100ට තමයි දැන් අනුරට ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ සුපිරිසිදු ඇපල් විකුණන්නේ බී රෝහණ සුපිරිසිදු කොලිටි ඇපල් විකුණන්නේ 300ට? අනුර මොකද්ද කරන්නේ? සජිත්ගේ කනට කරලා යමක් කියනවා. කනට කරලා යමක් කියලා සජිත්ගේ අතට එක ඇපල් ගෙඩියක් දීලා අනුර ගන්නවා ඇපල් ගෙඩි දෙකක්. අරගෙන අනුර ඇපල් ගෙඩි දෙකක් උඩ දාලා කියනවා දෙකක් 100යි දෙකක් 100යි කියලා. සජිත් ඒ අතරින් එකක් උඩ දාලා කියනවා එකක් නොමිලේ කියලා. දැන් මොකද උනේ? බී රෝහණ ඇත්ත කියලා ක්වලිටි ඇපල් ටික 3ම 100යි කියලා ඇත්ත කතාව කියලා විකුණනකොට අනුර සජිත් සහ පුත්‍රයෝ සමාගම දෙකක් 100යි එකක් නොමිලේ දෙකක් 100යි එකක් නොමිලේ කියලා විකුණනවා. එතනත් 3ම 100 තමයි. දැන් අනුර සජිත්ට කනට කරලා කීවේ කුමක්ද? ශිෂ්‍යත්ව ප්‍රශ්නය. අනුර සජිත්ට කනට කරලා කීවේ කුමක්ද? බී රෝහණත් එක්ක හෙල්ලෙන්න බැද්දෙන්න අමාරුයි. සුපිරිසිදු ඇපල් ටික තියෙන්නේ. පුජ්‍යලයා 3ම 100ට විකුණනවා සජිත්. අපිටත් 3ම 100ට තමයි විකුණන්න වෙලා තියෙන්නේ. ඒකනම් එහා මෙහා කරන්න බෑ මේ තියෙන තත්ත්වයේ හැටියට. ඒ නිසා මේකට වචන හරුපයක් ගේන්න ඕනේ. මම දෙකක් උඩ දාන්නම් 100යි කියලා උඹලගේ තියෙන එකට වචන හරුපේ උඹ එකක් උඩ දාපන් නොමිලේ කියලා කෑ ගහපන්. අන්නේ නොමිලේ කියන වචනෙට සෙනග අද්දවා ගන්න පුළුවන් කියලා අනුර සජිත්ට කියනවා. එහෙම කියලා දැන් ඇපල් ටික විකුණනවා. දැන් ජනතාව දරුවෝ ටික අරගෙන ගිහලා සුපිරිසිදු ඇපල් ටික කනවා. දැන් අනුර සජිත් සමාගමේ මේ ඇපල් ටිකත් කනවා. අනේ අනුර සජිත් සමාගමේ ඇපල් කන දරුවෝ ටික බඩේ අමාරුව හැදෙනවා, පිස්සු හැදෙනවා, කුඩේ තියාගෙන මේ දරුවෝ වැස්සට වෙනවා. වැක්සීන් එක තියාගෙන පැකනිල් බොනවා. ඇස්සසිනිකා බෙහෙත එනකොට මම නම් ගහන්නේ නැහැ කියනවා. ෆයිසර් එක එනකොට නෝනගේ අතින් අල්ලගෙන පැනලා ගිහිල්ලා නංගිගේ අතින් පැනලා ගිහිල්ලා ෆයිසර් එක ගහගන්නවා. පාලම තියාගෙන ඒ දණ්ඩ යනවා. පුංචි කාර්යයක නැගලා අත වනවන ආරක්ෂකයෝ පිරිවරාගෙන නගරෙ මැද්දෙන් පැනලා යනවා. කොරෝනා නවත්තපු රටක් තුල කොරෝනා බෝ කරන්න හිතාගෙන උද්ඝෝෂණ පවත්වගෙන ඉස්සරහට යනවා. ඒ වගේම තමයි එක දරුවෝ ටිකක් මේ අනුරාගේ ඇපල් කාලා උද්ඝෝෂණ කර කර කැටහොල්ලන වෙලාවේ තමන්ගේ අධ්‍යාපනය ආපස්සට ගෙනියන වෙලාවේ අධ්‍යාපන කප්පාදුව තුල කටයුතු කරන වෙලාවේ තමන්ගේ දරුවා ගිහිල්ලා
තුන්සිය පණහැ බියර් එක තුන්දස් පන්සීයට බොනවා මේ ඇපල් ගෙඩිය කාලා. ටිකිරි 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 ලියා මතක් කරගෙන ටිකිරි 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 ලියා මතක් කරගෙන රෙද්දයි හැට්ටේ යන්දපු කෙලි පැන්තියෙක් එක්ක තුන්දස් පන්සියේ බියර් එක ගහලා අර දෙකම උඩදාපු දෙකම සීයයි එකක් නොමිලේ ඇපල් එක කාලා පුල් ජොලියක් ගන්නවා මේ දරු පැටව් ටික. හැබැයි බීරෝහණගේ ඇපල් කාපු දරු පැටව් ටික පෝට් සිටි එනකම් බලාගෙන ඉන්න වරකියා ටික ගන්ද ග්‍රාමීය ජනතාවගේ රත්තරන් දරු පැටව් ටික ලක්ෂ 30 ලක්ෂ 40 ලක්ෂ 1000 ගමට එනකම් බලාගෙන ඉන්නවා සංවර්ධන කටයුතු ටික ආරම්භ කරන්න. අධිවේගී මාර්ග ටික බලාගෙන එනකම් ග්‍රාමීය පාරවල් ටික හැදීගෙන එනකම් වසම්වල ගෙවල් ටික හැදීගෙන එනකම් ත්‍රිවිල් මල්ලිල ටික බලාගෙන ඉන්නවා මිලියන 700ක් ගමට එනකම් පුනර්ජනනීය බලශක්තිය ගමට එනකම් බලාගෙන ඉන්නවා පාරම්පරික ගෘහ නිර්මාණ කරුවන් මිලියන 1000 එනකම් බලාගෙන ඉන්නවා සැමට පානීය ජලය මිලියන 15000 ගමට එනකම් බලාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට තමයි අද රටට මුහුණ දීලා තියෙන්නේ. මම අභියෝග කරනවා මේකේ නාර්ථක විශේෂඥ එක්කෙනෙක්වත් හරියාකාරව පැහැදිලිව මේ වැඩපිළිවෙල හොඳ නැතිනම් මොන ඇපල් හරහාද මේ රට ගොඩනගන්න පුළුවන් මොන ක්‍රමවේද හරහාද ගොඩනගන්න පුළුවන් කියලා මේ විශේෂඥ එක්කෙනෙක්වත් කිව්වේ නැහැ. අපි බලාගෙන හිටියා. දැන් කිව්වා කවුද හර්ෂද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න දැන් මේක බස්සපු එකක් ගැන කිව්වා නගන්න අපිට දෙන්නේ කිව්වා. කොහොම නැගිල්ලද්ද හර්ෂන මහත්තයෝ නගන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ 2015 5.1ට නගපු ආර්ථික වේගය ඔබතුමාලා 2016 බස්සන 4.46ට 2017 3.58ට 2018 3.27ට 2019 2.26ට අෆ්ගනිස්තානයට පමණක් දෙවෙනි වෙන්න බස්සපු බැසිල් හර්ස මහත්තයෝ කියලා දෙන්නකෝ අපිට. නග්ගන එක අපි කරගන්නම්. ඔබතුමා කියනෝනේ නග්ගන හැටි ඔබතුමාගෙන් අහගන්න කියලා. එදා ඉරාන් කිව්වා නග්ගන හැටි යාලගෙන් අහගන්න කියලා. නග්ගන හැටි අපි ඔබලගෙන් අහගන්න ඕනේ. අපි නග්ග ගන්නම්. හැබැයි මේ 5.1 ඉඳලා 2019 වෙනකොට 2.26ට බස්සපු විදිය කියන්නකෝ හර්ෂන මහත්තයෝ අපිට. ජාතික රූපවාහිනියේ පැය 3ක් අපි අරගෙන දෙන්නම්. බස්සපු බැස්සිල් අපිට කියලා දෙන්නකෝ. ඒක කියාගන්න බැරි වුණා. දැන් ලැජ්ජ නැතුව අහන ඇවිල්ලා. දැන් පොල් ගෙඩිය පෙන්නලා අහනවා. දැන් පොල් කීයද? දැන් සැපද? ලුණු කෑවද? අලෙහෙම තියෙනවද කියලා අහනවා. හැබැයි මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම අහන්න අයිතියක් තිබුණා. යුද්ධ 30 වසරේ යුද්ධය නිමා කළා. යුද කිනිදල් මැද තිබුණු මේ රට සාමයේ සීලෙන් මතර ගෙනාපු ආදරණීය අප්පච්චි එක පැත්තකින් වරායවල් ගුවන්තොට පොළවල් හදලා එක පැත්තකින් අධිවේගී මාර්ග හදලා අටු කොටු දාන්න වරින් පුරවලා මත්තල වීගබඩාව බෝර්තමුන් නාසලට පත් කරන්න පුළුවන් විදියට දාන්න වරින් පුරවලා එළවලු ටිකෙන් ස්වයං පෝෂිත කරලා පළතුරු වලින් ස්වයං පෝෂිත කරලා මේ රට ඩොලර් මිලියන 8200ක සංචිතයකට ගෙනල්ලා ඒක බුද්ධල ආදායම 3821කට ගෙනල්ලා රට ස්වයං පෝෂිත කරලා දුන්නට පස්සේ නැවත යුද්ධයක් ඇති කරලා මෙරටේ ආර්ථිකය වට්ටලා කොහොමද ආර්ථිකය වැට්ටුවේ 2015 රුපියල් බිලියන 7000ක තිබුණු ණය බර්තාවය 2019 බිලියන 13යි බිලියන 13031කට නැග්ගුවා. එදා ඩොලර් බිලියන 8200 තිබුණු රට ඩොලර් බිලියන 7500ට බැස්සුවා. ඩොලර් 3821 තිබුණු ඒක බුද්ධල ආදායම 3852කට විතරයි යමපාලන ආණ්ඩුවේ තමුන්නාසලාට ගේන්න පුළුවන්කම ලැබුණේ. අන්න ඒක බලාගෙන හිටපු මහින්ද රාජපක්ෂ දැය ආදරණීය අප්පච්චිට අයිතියක් තිබුණා එදා යමපාලුවන්ගෙන් අහන්න දැන් සැපද කියලා දැන් පොල් කීයද අල කීයද කියලා අහන්න එදා මහින්ද රාජපක්ෂ අප්පච්චිට අයිතිය තිබුණා. දැන් ඔබලට අප්පච්චියක් දැන් ඔබලට එහෙම අයිතියක් තියෙනවද? රට කාලා සූප්පු කරලා ඇටෙත් කපලා ලුණු දාලා අව්වේ වේලලා දුන්නේ අපිට. ලුණු දාලා අව්වේ වේලලා අපිට දුන්නේ සූප්පු කරලා එහෙම දීපු රට දැන් ලැජ්ජ නැතුව අපෙන් නැවත අහනවා දැන් සැපද? පොල් කීයද? අල තියෙනවද? ලුණු කිව්වා කිය සැපරටක්ද මහත්තයෝ අපිට දුන්නේ? ඊයේ රෝහිණී කවිරත්න ලැජ්ජ නැතුව අහනවා පොලේ ගියාද? වම්බටු කීයද? ගහල කීයද? පලා කීයද කියලා අපෙන් අහනවා. මේ පැත්තේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇහුවා වම්බටු ගත්තද? ගහල ගත්තද?
pala gattade wambatu gahala pala gattade kiyala kohini kavirat dahanawa gihin ahanda sajit mahatthayage nonagin oka apennahanne oka apennahanne දැන් අර ජේවීපී එකේ කාලගණන ජනතා විමුක්තිය බරවුන ගමෙන් පටන් ගන්න කියලා කතා කරනවා මුලාසන ආරෝහණ මන්ත්‍රීතුමනි කරුවන්තිතුමනි කාලය අවසන් වෙලා තියෙනවා මට අන්තිම විනාඩි දෙන්නේ මේ මේකත් කියලා දාන්න මේ ජේවීපී ඇති කරේ මුන් කනවරට සංවිධානය කියන ඔබ ගමෙන් පටන් ගන්න බම්බුව තමයි ගමෙන් පටන් ගන්න ගමෙන් මොකද්ද පටන් ගන්න හැඳුරුම් පත්‍රික එකතු කරගෙන රටේ ආර්ථිකය කාලා හරි මම ගරු සංවිධායකතුමාත් කියන ඔබතුමාට විනාඩි 5ක් දෙන්න. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර් දිසානායකලා මොකද්ද ගමෙන් පටන් ගන්න කියන්නේ මහත්තයෝ? රටේ ආදරණීය ජනතාවගේ අනන්‍යතාවය පෙන්වන්න තිබුණු හැඳුරුම් පත ගමෙන් එකතු කරපු යුගය නැවත මතක් කරන්න දැන් කියනවා ගමෙන් පටන් ගමු කියලා. රත්තරන් දරුපටවුන්ගේ විභාග වෙලාවේදී පොන්ටි කුප්පිලාම්බුව පැත්තකින් තලා විබුලි බුබුලම් පාඩම් කරපු යුගය අහිමි කරපු ට්‍රාන්ස්ෆෝමරය පුපුරවල දාපු අතීතයේ සිපත් කරමින් නැවත මුන්නහැල ලැජ්ජ නැතෝ කියනවා ගමෙන් පටන් ගමු කියලා. එක්සත් ජාතික පක්ෂයේ මගේ බාප්පා ඇමතිවරයා කාලේ මට මතකයි එක්සත් ජාතික පක්ෂයේ ලුණුගම්වේරේ සාකා සමිතියේ පියදාස මාමගේ එක්සත් ජාතික පක්ෂ සාකා සමිතියේ සභාපති පියදාස මාමගේ බෙල්ල කපලා දරු පෙටව දෙන්නට පෙන්න ගෙදර ඉස්සරහා වැටේ ගහලා තිබුණා බෙල්ල කඳ කෑල්ල ගිල සාකා සමිතිය ඉස්සරහා දාලා තිබුණු කාලකන්ණි ජාතියක් අරු කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ ඒ උ ජනතා විමුක්ති පෙරමුණ අද ඇවිල්ලා කියනවා ලැජ්ජ නැතුව ගමෙන් පටන් ගමු කියලා මොකද්ද මහත්තයෝ මොකද්ද මොග අනුරු කුමාර මහත්තයෝ අම්ම පල්ලා පුංචි අම්ම පල්ලා ලැජ්ජ අනුරු කුමාර මහත්තයෝ දැන් ඇවිල්ලා මෙතන හැමදාම එනවා විනාඩි 15ක් 20ක් ඉල්ල ගන්නවා මෙතන ඇවිල්ලා කට ඌල් කරලා වීරෙක් වගේ කෑ ගහලා කතා කරලා මාධ්‍යට වචන 10ක් 15ක් දාගෙන Facebook එකට දාගෙන එයා හිතනවා එයා තමයි මේ රටේ ඉන්න හොඳම කතිකයා එයා තමයි ඉන්න දක්ෂම කතිකයා එයා තමයි දක්ෂම පරිවර්තකයා එයා තමයි හොඳම අදහස් තියෙන්නේ කියලා කතාව පොත්තලා ලැජ්ජයි තමන් කරපු කතාවේ පිළිතුරවත් අහගෙන ඉන්න කොන්දපණති අනුරු කුමාර දිසානායක අනුරු කුමාර දිසානායකගේ පුතා අද පිටරට ගිහින් අධ්‍යාපනය ලැබනකොට අනුරු කුමාර දිසානායකගේ පුතාට පුළුවන් නම් 350 බියර් එක 3500ට බොන්න අනුරු කුමාර දිසානායක පුතාට පුළුවන් නම් නයිට් ක්ලබ් එකේ ගිහිල්ලා රෙද්ද යට දු දරුවත් එක්ක නටන්න මේ රටේ ඉඳගෙන සමාජවාදී පිළිමද කතා කරන කාලකන්ණියෙක් විදියට තමයි අනුරු කුමාර දිසානායක අපි දකින්නේ එහෙම සමාජවාදී කතා කරන අනුරු කුමාරගේ පක්ෂේ තව පුජ්‍යලේකුගේ නෝනයි දරුවා යනවා BMW එකේ යන්නේ ඒ සමාජවාදී කතා කරන්නේ අපි අහන අනුරු කුමාර දිසානායකෙන් එදා පක්ෂ නායක රෝහණ විජේවීර සහෝදරගේ ආදරණීය බිරිඳට මොකද්ද කරපු උදව්ව ඒ රෝහණ විජේවීර සහෝදරගේ දරුවාද කොහෙද ඉන්නේ පවුලට සලකන්න බැරි තමන්ගේ පක්ෂේ නායකයාගේ දරුවාට සලකන්න බැරි අද බණ්ඩාරනායක වෘත්තවමත් තමන්ගේ ඉතිහාස කතාවේ પરම්පරාවට සලකනවා අනුස්මරණය කරනවා රණසිංහ ප්‍රේමදාස પરම්පරාවේ පවුලට සලකනවා පවුල අනුස්මරණය කරනවා ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන පවුල අනුස්මරණය කරනවා පවුල ගැන කතා කරනවා හැබැයි අද ජනතා විමුක්ති පෙරමුණට බැරි වුණා තමන්ගේ නායකයාගේ පවුල ආරක්ෂා කරගන්න පවුල සුරක්ෂා කරන්න ඒ වගේම ඊට පස්සේ ආපු සෝමවන් සමරසිංහ ඒ ආදරණීය නායකයාගෙන ගැව්ව පස්සට පයින් අනුරු කුමාර් දිසානායක පස්සට පයින් ගාලා තමන්ගේ නායකත්වය තණ්හාකමට පක්ෂයේ බලය අල්ලන්න විතරයි අනුරු කුමාර් දිසානායක ඩූමනාව තිබුණේ එහෙමයි ජනතා විමුක්ති පෙරමුණේ අනුරු කුමාර් දිසානායකද පක්ෂයට සලකන්නේ ඊළඟට විමල් වීරවංශ එදා පක්ෂයේ හිටපු දක්ෂම කතිකයා ඇයි විමල් වීරවංශවත් අඩුතරමේ පක්ෂයට ආරක්ෂා කරගන්න බැරි වෙච්ච අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක අද ඇවිල්ලා කියනවා විකල්පය මේ රටේ එකම විකල්පය කියලා අනුර කුමාර දිසානායක කතා කරන්නේ ඒ නිසා අපි අහනවා තමන්ගේ පක්ෂ නායකයව රකගන්න බැරි වෙච්ච පක්ෂයේ මිනිස්සු රකගන්න බැරි වෙච්ච අනුර කුමාර දිසානායක මේ රටේ
අනිත් සෑම පක්ෂයකම පුජ්‍යලය මන්ත්‍රීවරු අඩුතරමේ වැසිකිළියක් හරි මේ රටේ හදලා පෙන්නලා තියෙනවා බස් වලට එකක් හරි හදලා පෙන්නලා තියෙනවා අනුර කුමාර දිසානායක හදපු බස් හෝල්ට් එකක් පෙන්වන්න අපේ මහත්තයෝ නායකත්වයේ එක සුදුසුකම ඒකත් නැති බකටින් බතල හිටවන්න පුළුවන් මහත්තයෝ සනත් ජයසූරිය 100 ගහනකොට අපි අප්පුඩි ගහනවා ඊළඟ මැච් එකේ පළවෙනි බෝලේ ফুল බෝලයක් ඒ ফুল බෝලට හරියට ෂොට් එක ගහගන්න බැරුව අවුට් වෙනකොට එළිය ඉඳගෙන අපිට කියන්න පුළුවන් අයියෝ ඕක නෙවෙයි ගහන්න තිබුණේ ඕක නෙවෙයි ගහන්න තිබුණේ ඔකට ඊට වඩා වෙනස් ෂොට් එකක් ගැව්ව නම් 6යි නේ කියලා කියන්න ලේසි මහත්තයෝ කරන්නයි අමාරුව සාද අවසන් කරනවා මේ තප්පර 30න් අවසන් කරනවා මේ රට පත් වෙලා තියෙන தත්ත්වය තේරුම් ගන්න මොන జగත ආවත් මේ රටේ தත්ත්වය තේරුම් ගන්න මේ රටේ ආර්ථිකය තේරුම් ගන්න ලෝක ව්‍යසනය තේරුම් ගන්න ඒ නිසා ඒ தත්ත්වය තේරුම් ගැනීම තුල පමණයි මේ ඉදිරියට යන්න පුළුවන් ඒ தත්ත්වය මනාව තේරුම් අරගෙන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා මේ රටට කාලෝචිත ආයවැයක් ඉදිරිපත් කරා කියන කාරණාව පමණක් මා ඔබට ඉදිරිපත් කරනවා ස්තුති බොහොම ස්තුති ගරුවන්තුමා ඊළඟට ගරු ගරු මන්තුමනේ මුලාසනේ ඉන්න මන්තුමනේ එතුමාගේ කතාවේදී ප්‍රීති ප්‍රශ්නය කියන කතාවේ එතුමාගේ කතාවේදී අපහාසාත්මක වචන ඇතුළත් වුණා නොගැලපෙන වචන ඇතුළත් වුණා කාන්තාවන්ට නොගැලපෙන වචන ඇතුළත් ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මම කියනවා මොකද මේ කාන්තාවන්ටවත් ගෞරවයක් නැති මන්ත්‍රීවරු කරන ප්‍රකාශවලින් මේ සමස්ත පාර්ලිමේන්තුව ගෞරවය නැති වෙනවා ඒකයි මම ඔබතුමාට මේ කියන්නේ නෑ මට නම් එහෙම කතාවක් ඇහුන්නේ නෑ ගරු මම කතානායකතුමාට යෝජනා කරන එහෙම දෙයක් තියෙනම් අස් කරන්න කියලා මම දන්නා විදිහට එහෙම දෙයක් සිදුුනේ නෑ ඕ ගරු මන්ත්‍රීතුමා ඕ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ මගේ කළ කතාව තුල කිසියම් පුජ්‍යලයෙකුට කාන්තාවකට අපහසුතාවයට පත්වෙන විදිහ අවකැපෙන වචනයක් මගෙන් පිට වුණා කියලා මන්ත්‍රීවරයා දැන් ඔප්පු කරොත් මේ දැන් මගේ මන්ත්‍රීවරු මම ඉල්ලා අස්වෙනවා ඔබ ඔප්පු කරොත් හැබැයි නැතිනම් ඔබ ඉල්ලා අස්වෙන්න පුළුවන්ද අපි ඔබේ බාර ගන්නවද පිස්සු කතා කරන්න එපා මහත්තයෝ බොරු කතා මන්ත්‍රීතුමා හරි මොකද්ද ඔබතුමා වීති ප්‍රශ්නද නලින් බණ්ඩාර මහත්තයා අර මන්ත්‍රීතුමනේ මෙතුමා ඉදිරියේ මට ඔප්පු කරන්න ඕනේ ගරු ලේකම්තුමාට කියනවා ඔබතුමාගේ හරි බොහොම සිතේ මම ඒ නියෝගේ දීලා තියෙන කතානායකතුමාට හොයලා බලලා කටයුතු කරන්න කියලා ඔයාලත් මේ වගේ තොරතුරු දැනගන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා bisreport.lk